ජනතාවට මූලික වශයෙන්ම මතුකරපු මතය තමයි. ඒක අර සරලව කාටුන් ශිල්පියෙක් ඇඳා. ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක සහෝදරයා සම්බන්ධ කරගෙන ඇඳා කාටුන් එක. මහින්දගේ කඩේ බඩු වැඩක් නැහැ. ඒකේ බඩු කුණු වෙලා. මහින්දගේ කඩේ බඩු කුණු වුණාට ඒක වහන්නත් ඕන. හැබැයි මෛත්‍රීගේ කඩේ බඩුත් ෂුවර් නැහැ. ෂුවර් නැහැ කියලා අපි කියපු උත්තරයක්. ඒ උත්තරේ තමයි මේ රාජපක්ෂ ආණ්ඩුව පෙරලන්න කටයුතු කරන හැබැයි රට හදාගන්න ඕන සමාජ කණ්ඩායම් බලවේග මෛත්‍රී බලයට ගෙනල්ලා නවතින්නේ නැතුව අර ඌමනාවන් වෙනුවෙන් එම ජනතාව පුළුල් ජාතික ව්‍යාපාරයක් ලෙස ගොඩනැගිය යුතුයි. දැන් ඔය කෑලි තුනම එකට අරන් නෙමෙයි බොහෝ වෙලාවට අපි ගැන කතා කරත් කතා. මෙයාගේ කඩේ වැඩක් නැහැ කිව්වා, මෙයාගේ කඩේ ෂුවර් නැහැ කිව්වා. ඉතුරු කෑල කියන්නේ. ඉතුරු කෑල තමයි අරක. මොකක්ද ඒ ඌමනාවක් තිබ්බනේ? සමාජ ප්‍රතිසංස්කරණ විශාල ප්‍රමාණයක් සමාජයට තියෙන අවශ්‍යතාවයත් එක්ක සාකච්ඡා වුණා ඒ අවධියේ. ඒකත් එක තමයි ජනතාව පෙළ ගැසුනේ. එදා ඒ අපි කියපු දේ තමයි මේ උනේ. එනම් මේක වැඩක් නැහැ, මේක ෂුවර් නැහැ, මෙතනින් එහාට ජනතාව යන්න ඕන, ඒ සඳහා පුළුල් සමාජ ව්‍යාපාරයක් අවශ්‍යයි. අන්නේ පුළුල් සමාජ ව්‍යාපාරයේ ආරම්භය තමයි ජාතික ජන බලවේගය කියලා කියන්න ඕන කියන තැන ඉන්නේ. මම වැඩිපුරත් කියන්න කැමති මේ විධායක ජනාධිපති ක්‍රමය, ධූරය එකක් ක්‍රමය අහෝසි කරනවා කියන මාතෘකාව තමයි අපේ සමාජයේ වැඩිපුර සාකච්ඡාවට ගැනලා තියෙන්නේ. ඒකේ අපි ප්‍රබල කොටස් ආරේ. ඒකේ අනිත් පැත්ත කියවලා තියෙන ප්‍රමාණය මදි. අනිත් පැත්ත කියන්නේ පාර්ලිමේන්තු ක්‍රමයක් ස්ථාපිත කරන්න ඕන කියන එක. ඒ කියන්නේ දැන් අපි එපා කියන එක කියවිලා තිනවා දිගට දිගට දිගට, ඕන කියන එක කියවිලා නැහැ. දැන් මේක කරන්න බැරි වුණානේ. බැරි වුණාට පස්සේ දැන් අර ඒ වෙනුවෙන් පෙළගැහිච්ච සමාජ කණ්ඩායම් බලවේග එක්තර අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. පත් වෙන ජනාධිපතිවරයාට ඕනකම තිබ්බත් පාර්ලිමේන්තුව කැමති නැත්තම් දැනට තියෙන ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන්න බෑ. දිනනමීය කැමති වුණත්. ඇයි පාර්ලිමේන්තුවෙන් 3-2ක් අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ 3-2 ගන්න පුළුවන්. දිනනමීය අකමැති වුණත් විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන්න පුළුවන්.